සියලුදෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද තවත් අලුත්ම වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. හරි. අද වීඩියෝ එක ගත්තම අද කතා කරන්නේ crash game එකවත්, aviator වත්, apple fortune වත් නෙවෙයි. වෙන කිසිම ඒ වගේ game එකක් නෙවෙයි. අද අපි sport වලට කොහොමද හරියට win කරන team එකටම bet එකක් දාන්නේ කියලා. හරියටම අපි දාන බෙට් එක අපි වින් කරන්න තමයි මේ බෙට් දාන්නේ. හරිද? කොහොමද මේ විදියට අපි දාන්නේ කියලා අද වීඩියෝ එකෙන් කතා කරමු. ගොඩක් අය තින් අර crash aviator තමයි සෙල්ලම් කරන්නේ. නමුත් මේවට සෙල්ලම් කරන අඩුයි. account lost වෙලා පොඩි account balance එකක් තියෙන අයට මේ ක්‍රමයේ ඉතා වටිනෝ. account balance එක පොඩ්ඩක් up කරගන්න අපිට මේ ක්‍රමෙන් පුළුවන්. මොකද crash aviator විතරක් නෙමෙයි මේ betting site වල තියෙන්නේ අපිට win කරන්න පුළුවන් තව බොහොමයක් game තියෙනවා. ඒතර මේ live යන match වල bet කළත් අපිට win එකක් ගන්න පුළුවන්. හරියටම දිනන team එකට අපි bet කළා win එකක් ගන්නේ කොහොමද කියලා අද video එකෙන් කතා කරමු. හරි. video එකට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරලා එකතු වෙන්න කියලා. අද සෙල්ලම් කරන්නෙත් මෙගා පාරි කවුන්ට් එකේ. මොකද මේකේ විනින් chance වැඩි නිසා ගොඩක් යූස් කරනවා මම මේ මෙගා පාරි account එක. තාම account එක කතා කරගෙන නැතුන තීරයේ තියෙන promo code එක අපේ critics promo code එක. ඒක යූස් කරලා account එක හදාගෙන විනින් chance එක වැඩි කරගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඒ වගේම deposit bonus එකක් ලබා ගන්නත් අවස්ථාවක් තියෙනවා. හරි. අපි යමු වීඩියෝ එකට. මුලින්ම ආවට පස්සේ ඕගලන්ට හෝම් page එකේ බලා ගන්න පුළුවන් live කියන section එකේ live යන matches ඔක්කොම බලා ගන්න පුළුවන්. හරිද? ඕගොල්ලෝ මේ live කියන section එකට යන්න. හරිද? ඒකට ගියාට පස්සේ අපි මෙතන bet කරන්නේ live යන match වලට තමයි. live යන නැති match වලට bet කරන්න එපා. live යන match වලට bet කරන්න. මෙතන බලාගන්න පුළුවන් sport කීපයක් තියෙනවා. football, cricket, tennis වගේ ගොඩක් තියෙනවා. හැබැයි අපි මෙතන bet කරන්නේ cricket වලට. ඒ හින්දා මෙතන උඩින් cricket කියන එක filter කරගන්න ඕගොල්ලෝ. cricket කියන එක touch කරන්න. ඊට පස්සේ cricket matches ටික යටින් බලා ගන්න පුළුවන්. හරිද? අපි බලමු කොහොමද හරියටම දිනන ටීම් එකට අපි බෙට් එක දාන්නේ කියලා. අපි මේ දාන බෙට් එක win වෙන්නේ කොහොමද කියලා අපි බලමු. හරිද? ඕගොල්ලෝ කැමති match එකක් තෝරගන්න. මම මේ පළවෙනියට තියෙන මෙන්න මේ match එක තෝරගන්න. මේ match එක උඩ click කරන්න. click කරාට පස්සේ මේ match එකට යනවා. හරිද? මැච් එකේ තියෙන්නේ වුමන් ක්‍රිකට් මැච් එකක්. අපිට මේ මෙතන බලාගන්න පුළුවන් ටීම් දෙකේ නම්. අපිට මේ ටීම් වල නම් වැඩක් නැහැ. අපිට ඕන වින් එක ගන්නනේ. ඔක චුට්ටක් පල්ලෙහාට එන්න. පල්ලෙහාට ආව පස්සේ බලාගන්න පුළුවන් අපිට bet කරන්න පුළුවන් ගොඩාක් අවස්ථා තියෙනවා. මොන ටීම් එකද වින් කරන්නේ? ඕවර් පහක් තුල කවුද වැඩිපුර ගහන්නේ? මැච් එක ඉවර වෙනකොට මොන ටීම් එකද වැඩිපුරම ලක්කුණු ගහලා තියෙන්නේ, වැඩිම විකට් ගන්න තියෙන්නේ. ඒ වගේ ක්‍රම ගොඩාක් තියෙන වින් කර බෙට් කරන්න. අපි අද බෙට් එක දාන්නේ මොන ටීම් එකද වින් කරන්නේ කියන දේට තමයි අද බෙට් කරන්නේ. ඕකල මෙතන බලාගන්න පුළුවන් ටීම් වින් කියන සෙක්ෂන් එක. මෙතන ටීම් දෙක පෙන්වලා තියෙනවා W1 W2 කියලා. W1 ටීම් එකේ ඔඩ් එක තියෙනවා 7.2. ඒ කියන්නේ ඒ ඔඩ් එක වැඩි. අපිට හම්බ වෙන ප්‍රොෆිට් එකත් වැඩි. ඊළඟට W2 ටීම් එක ගත්තම ඒකේ ඔඩ් එක තියෙන 1.09. ඒකේ අපිට හම්බ වෙන ඔඩ් එක ගොඩක් අඩුයි. හරිද? කියන්නේ අපිට හම්බ වෙන ප්‍රොෆිට් එක ගොඩක් අඩුයි. හරි. එතකොට අපි කොහොමද හිතාගන්නේ මොන ටීම් එකද වින් කරන්නේ කියලා? ඒක ඉතාම සරලයි. මෙතන ආවට පස්සේ අපි ඔඩ් එක තමයි බලන්නේ. ඔඩ් එක අඩු ටීම් එකට තමයි අපි බෙට් එක දාන්නේ. මොකද කිව්වොත් ඔඩ් එක අඩු ටීම් එක අපිට ප්‍රොෆිට් එක අඩුයි තමයි. හැබැයි මේකේ වින් කරන වැඩි සම්භාවිතාව තියෙන්නේ මේ ඔඩ් එක
අඩු ටීම් එක මොක දේකර දෙන ප්‍රොපිට් එක අඩුයි. එහින්ද වැඩි චාන්ස එකක් අපිට තියෙනවා ඔඩ් එක අඩු ටීම් එක වින් කරනවා කියලා කියන්න. ඔඩ් එක වැඩි ටීම් එක වින් කරන චාන්ස එක ගොඩක් අඩුයි. එහින්ද අපි මේ වගේ මැච් එකට බෙට් කරන්න ආපු ගමන් ටීම් දෙකේ ඔඩ් දෙක බැලුවා. අඩු ඔඩ් එක තියෙන එකට අපි අපේ බෙට් එක ප්ලේස් කරනවා. හරිද? එහෙනම් අපි දැන් W2 කියන එකට ඔඩ් එක අඩුයි, ඒකට අපි බෙට් එක ප්ලේස් කරනවා. හරිද? ඔගොල්ලන්ට පුළුවන් මෙතන කැමැති මුදලක් බෙට් එකට දාන්න. හරිද? කැදස් මේක ඔයගොල්ලෝ රුපියල් 200ක් දැම්මොත් 220ක වින් එකක් අපිට ගන්න පුළුවන්. හරිද? මම මෙතන රුපියල් 1000ක් බලමු අපි දාගෙන. දහක් දැම්මොත් අපිට 1105ක් ප්‍රොෆිට් එක විදිහට ගන්න පුළුවන්. හරිද? ඔන්න මම මේකට රුපියල් 1000ක් දානවා. මෙතනක ඕගොල්ලෝ දාන බෙට් එකට දාන මුදල ටයිප් කළා. මෙතන ප්ලේස් බෙට් කියන එක ක්ලික් කරන්න. හරිද? බෙට් එක ඊට පස්සේ ප්ලේස් වෙනවා. අපි කරන්නේ ඔඩ් එක අඩු ටීම් එකට බෙට් එක ප්ලේස් කරන එක. ඊට පස්සේ මෙතන ඕකේ කරන්න. හරිද? දැන් මේක ටීම් එක මේ මැච් එක ඉවර වුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් රිසල්ට් එක. හරිද? අපි තව එකකට බෙට් එක දාමු. මම තව එකක් තව මැච් එකකට යනවා. මෙන්න මේ එහා පැත්තේ තියෙන ඊළඟ මැච් එකටත් ගිල්ල බෙට් එකක් දානවා. ඒකටත් ආවට පස්සේ අපි අර විදිහටම තමයි බලන්නේ. ටීම් එක වින් කරන එක තමයි අපි මොන ටීම් එකද වින් කරන්නේ කියන එක තමයි බෙට් එක දාන්නේ. මෙතන බලා ගන්න පුළුවන් W1 එකට ඔඩ් එක 9.3යි, W2 එකට ඔඩ් එක 0.3යි. එතකොට ඔඩ් එක අඩු, W2 එක අපි එතනට බෙට් එක ප්ලේස් කරනවා. මෙතනත් ඔයගොල්ලෝ දාන්න amount එක දීලා place bet කියන එක ටච් කරන්න. හරිද? ඊට පස්සේ ටික වෙලාවකින් bet එක place වෙනවා. හරි. ඒ bet එකත් place වුණා. හරිද? දැන් අපි මේ දාපු bet කොතන අපේ result එක bet වල history එක අපි බලා ගන්න අපිට කරන්න තියෙන්නේ ඕගොල්ලෝ යන්න විතර menu කියන එක click කරන්න. ඊට පස්සේ ඕගොල්ලෝ මෙතන පල්ලෙහාට ආවට පස්සේ බලා ගන්න පුළුවන් bet history කියලා. යන්න bet history කියන එකට. bet history කියන section එකට ආවට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් අපි දාපු bet දෙකම මෙතන පෙන්වනවා. හරිද? මෙතන unsettled bet වලට ගියාම තාම settle වෙලා නැහැ. මොකද මේ match දෙක තාම ඉවර වෙලා නැති නිසා. හරිද? දැන් අපි මේක result එක බලන්න වෙන්නේ නම් match එක ඉවරනකම් ඉන්න වෙනවා. මම මේක result එක දැන් මම අද දාපු bet දෙකේ result එක හෙට video එකකින් අරගෙන නෝ කොහොමද මේක වින් කළාද නැද්ද කියන එක. මොකද දැන් මට රිසල්ට් එක කියන්න බෑනේ. මේක මැච් එක ඉවරනකම් ඉන්න ඕන. මේක රිසල්ට් එක හෙට අලුත් වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මේක රිසල්ට් එක අපි කිව්ව විදිහටම මේ ටීම් දෙක වින් කළාද කියලා පෙන්වන්න. එහෙනම් ওই විදිහට තමයි හරියටම දිනන ටීම් එකට අපි bet එක place කරන්නේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.